I don't ever slow up, no, I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම. අද වීඩියෝෙන් කතා කරන්නේ ශ්‍රී ලාංකික පාස්පෝර්ට් හිමියන්ට ඉතාමත්ම සුවිශේෂී රටක් පිළිබඳව. මේ රට හඳුන්වන්නේ අසර්බයිජානය නමින්. ඒ වගේම මෙය පිහිටා තිබෙන යුරෝපය සහ ආසියාව අතර. ඒ නිසා මෙය අන්තර්මහද්වීපික රටක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඇත්තටම මේ රට ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී වෙන කාරණා කිහිපයක් තියෙනවා. ඒ අතර හොඳ දේවල් සහ නරක දේවල් කියන දෙවර්ගයම තියෙනවා. ඒ නිසා අද වීඩියෝෙන් ඒ හැම දෙයක් පිළිබඳවම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදේශ රටවල් සහ රැකියා පිළිබඳ දැනගන්න කැමති අලුතෙන් එකතු වෙලා ඉන්න යාළුවන්ට අපිව subscribe කරන්න කියලා පුංචි මතක් කිරීමක් කරනවා. අපි මුලින්ම බලමු මේ රට ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී වෙන්න හේතුව මොකක්ද කියලා. ඇත්තටම ශ්‍රී ලාංකික පාස්පෝර්ට් හිමියන්ට වීසා ප්‍රී හෝ වීසා ඔන් අරයි මගින් යන්න පුළුවන් රටවල් තියෙන ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. ඒ අතරින් එක රටක් විදියට අසර්බයිජානය හඳුන්වන්න පුළුවන්. ඇත්තටම මීට මාස කිහිපයකට පෙර සිට අසර්බයිජානයට සංචාරය කරන ශ්‍රී ලාංකිකයන්ට ඊ වීසා ලබා ගන්න සිද්ධ වුණා. නමුත් මේ වෙද්දි ශ්‍රී ලාංකික පාස්පෝර්ට් හිමියන්ට අසර්බයිජානයට ගිහිල්ලා වීසා ලබා ගන්න පුළුවන් කියලා පාස්පෝර්ට් ඉන්ඩෙක්ස් කියන වෙබ්සයිට් එකේ පළ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙද්දි ශ්‍රී ලාංකික පාස්පෝර්ට් හිමියන්ට අසර්බයිජානය කියන්නේ වීසා ඔන් අරයිවල් රටක්. ඇත්තටම ලෝක සංචාරයට හොඳම රටවල් අතර අසර්බයිජානය කියන්නේ හොඳම රටක්. මොකද එහි ආරක්ෂාව ඉතාමත්ම උසස් මට්ටමකින් පවතිනවා. ඒ වගේම අසර්බයිජානය කියන්නේ ඉතාමත්ම ලාභදායී රටක්. ඔබට කොළඹ නගරේ සතියක් ජීවත් වනවට වඩා අඩු වියදමකින් අසර්බයිජානයේ බකු නගරේ ජීවත් වෙන්න පුළුවන්. මොකද අසර්බයිජාන් රජය ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ සංචාරක කර්මාන්තය මගින් ඔවුන්ගේ ආර්ථිකය වර්ධනය කරගන්න. නමුත් මේ වෙද්දි ශ්‍රී ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ලංකාවේ පුරවැසියන්ට සංචාරය කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා ගොඩක් අය උත්සාහ කරන්නේ කුමන හෝ රටකට රැකියාවක් සඳහා යන්න. නමුත් අසර්බයිජානය කියන රැකියාවක් සඳහා කිසිසේත්ම සුදුසු නැති රටක්. ඇත්තටම කෙනෙක්ට කියන්න පුළුවන් අසර්බයිජානයේ තියෙන ගොඩනැගිලි දැකලා ඒක ඉතාමත්ම හොඳ රටක් කියලා. නමුත් අසර්බයිජානය කියන්නේ ඩුබායි, කටාර් වගේ කරන්න ගිහිල්ලා විනාශ වෙච්ච රටක්. ඔවුන් 2014 වර්ෂයට කලින් උත්සාහ කරා බකු නගරයක් ඩුබායි නගරය වගේ කරන්න. ඒ සඳහා ඔවුන් විශාල ගොඩනැගිලි මියුසියම් වගේ දේවල් ඉදි කළා. ඇත්තටම ඒ ඉදිකිරීම් සියල්ලම ශ්‍රී ලංකාවේ නෙළුම් කුළුණ වගේ. අසර්බයිජානයේ බකු නගරය දැක්ක ගමන් කෙනෙක්ට කියන්න පුළුවන් මේක මිහිපිට දිව්‍ය ලෝකය කියලා. නමුත් ඒකේ ඇතුළාන්තයේ ඉතාමත්ම දුක්ඛිතයි. ඒකට හොඳම උදාහරණය ඔයාලා බලන්න 2014 දී අසර්බයිජානයේ දල් දේශීය නිෂ්පාදනය. 2014 වර්ෂයේදී ඔවුන්ගේ දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 75ක් වුණා. නමුත් මේ ඉදිකිරීම් වලින් පස්සේ 2016 වර්ෂයේ වෙද්දී ඔවුන්ගේ දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 37ක් දක්වා පහළ වැටුණා. ඒ වෙද්දි ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන් 84ක් වුණා. ඇත්තටම ශ්‍රී ලංකාවේ මේ තියෙන තත්ත්වයත් එක්ක විශ්වාස කෙරෙන්නේ 2023 වර්ෂයේ වෙද්දි දල් දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන් 70 දක්වා අඩු වෙයි කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මේ තරම් ක්‍රයිසිස් එකක් තියෙද්දි දල් දේශීය නිෂ්පාදනය අඩු වෙන්නේ ඩොලර් බිලියන් 14කින් වගේ. නමුත් අසර්බයිජාන් දල් දේශීය නිෂ්පාදනය වසර දෙකක් තුළ ඩොලර් බිලියන් 75 සිට 37 දක්වා අඩු වුණා. ඒකෙන් ඔබට හිතා ගන්න පුළුවන් ඒ වසරවල ඔවුන්ට ඇති වුණු ආර්ථික අර්බුදය කොහොමද කියලා. ඒ වගේම ඔයාලා දැනටමත් දන්නවා අසර්බයිජානය කියන්නේ ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තය මත යැපෙන රටක්. ඇත්තටම පසුගිය වසර දෙක තුළ COVID-19 හේතුවෙන් සංචාරක කර්මාන්තය නියපුණු රටවල් තව තවත් අගාධයට වැටුණා. ඉතින් අසර්බයිජානයත් ඒ වගේමයි. ඒ නිසා මේ වෙද්දි අසර්බයිජානයේ විරැකියා අනුපාතය ඉතාමත්ම ඉහළ ගිහින්. ඉතින් කොහොමද තමන්ගේ රටේ පුරවැසියන්ට රැකියා නැතුව තියේදී විදේශ රටක පුරවැසියන්ට රැකියා ලබා දෙන්නේ? ඒ නිසා ඔබ මේ තත්ත්වයත් එක්ක අසර්බයිජානයට රැකියාවක් සඳහා යන්න නම් හිතන්නවත් එපා. නමුත් මේ අධ්‍යාපනයට ඉතාමත්ම හොඳ රටක්. මොකද අසර්බයිජානය උත්සාහ කරනවා සංචාරක කර්මාන්තය වගේම ඔවුන්ගේ ජාත්‍යන්තර අධ්‍යාපනයත් ඉහළ නංවන්න. ඒ නිසා විදේශීය සිසුන් සඳහා මෙහි අධ්‍යාපන අවස්ථා විශාල වශයෙන් පවතිනවා. ඒ වගේම මේ ඉතාමත්ම ලාභදායී රටක් නිසා මෙහි අධ්‍යාපනය ලබන්නත් ඉතාමත්ම පහසුයි. ඒ නිසා ශ්‍රී ලංකාව වගේ දුප්පත් රටවල සිසුන්ට අධ්‍යාපනය සඳහා ඉතාමත්ම හොඳ රටක් විදියට අසර්බයිජානය හඳුන්වන්න පුළුවන්. මෙහි ආරක්ෂාවත් ඉතාමත්ම හොඳ මට්ටමක පවතිනවා. නමුත් පාර්ට් ටයිම් ජොබ් ගැන නම් මෙතරම් සතුටු වෙන්න බෑ. අසර්බයිජාන් ජනගහනයේ 97%ක් මුස්ලිම්. නමුත් අසර්බයිජානයේ තුර්කිය වගේම ඉතාමත්ම හොඳ මිනිස්සු ඉන්නේ. ඒ වගේම එය මුස්ලිම් වුණත් ඉතාමත්ම නිදහස් ආකල්ප තියෙන රටක්. මෙහි නගරාශ්‍රිතව ට්‍රාන්ස්පෝර්ට් ඉතාමත්ම හොඳ මට්ටමකින් පවතිනවා. නමුත් රටේ තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි විහිදුණු ප්‍රවාහන පද්ධතියක් නොමැතිවීම.
ඒ කියන්නේ රටේ ඈත ප්‍රදේශවලට ප්‍රවාහන පද්ධතිය ඉතාමත්ම දුර්වලයි. ඇත්තටම ඒක අසර්බයිජානයේ විතරක් තියෙන දෙයක් නෙමෙයි. මධ්‍යම ආසියාව සහ යුරේසියානු කලාපයේ හැම රටකම වගේ මේ තත්ත්වය දැක ගන්න පුළුවන්. ඒ නිසා ගොඩක් දෙනෙක් දුර ප්‍රදේශවලට ගමන් බිමන් යන්නේ කණ්ඩායමක් එකතු වෙලා වාහනයක් හයර් එකට අරගෙන අදාළ ගාස්තු ෂෙයා කරගෙන. ඒ වගේම මෙහි ටැක්සි ස්කෑම් තියෙනවා. ඇත්තටම ඒක සාමාන්‍ය තත්ත්වයක්. මොකද ලෝකේ හොඳයි කියලා කියන හැම රටකම වගේ ටැක්සි ස්කෑමර්ස් බලා ගන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ රට අධ්‍යාපනය සහ සංචාරය සඳහා ඉතාමත්ම සුදුසු රටක්. නමුත් රැකියාව සඳහා යන්න ඉතාමත්ම නුසුදුසු රටක්. ඇත්තටම අසර්බයිජානයට වීසා ඔන් අරයිවල් නිසා හොර ඒජන්සි සහ විවිධ පුද්ගලයන් විසින් රැකියාව සඳහා යවන්න උත්සාහ කරයි. ඒ වගේ දේවල් වලට ඔබ රැවටිලා අමාරු වෙටෙන්න එපා. අද වීඩියෝ අසර්බයිජානය පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. අපි මීට පෙර මේ වගේ වටිනා වීඩියෝස් 350කට ආසන්න සංඛ්‍යාවක් සිදු කළා. ඒ වගේම ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් ගේන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.